ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද අප්‍රේල් මාසයේ 24 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම රෝම පොතේ 8 පරිච්ඡේදයේ 11 වගන්තියෙන් අපි මෙනෙහි කරන්ට යනවා. බයිබලයේ මේ විදිහට සඳහන් වෙන්නේ, තවද ජේසුස් වහන්සේව මළවුන්ගෙන් නැගිට වූ තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන සේක් නම් ක්‍රිස්තුස් වහන්සේව මළවුන්ගෙන් නැගිට වූ තනන් වහන්සේ නුඹලා තුල වසන තමන්ගේ ආත්මයන් වහන්සේ කරණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන් ජීවත් කරන සේක කියලා. ඉතින් අපේ තේමාව ඒ උත්ථානයෙන් පසු අපි කොයි විදිහකට ජීවත් වෙන්න ඕන කියලා. ඇත්තෙන්ම අපි ජයග්‍රහී ජීවිතයක් ජීවත් වෙන්න ඕන. නැත්නම් අපි උත්ථාන වූ බලය අප තුළ ක්‍රියා කරමින් අපි ජීවත් වෙන්න ඕන. අප තුළ ඉන්න කෙනා පිට ඉන්න කෙනාට වඩා බලවත් කියලා තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕන. අපේ ඇදහිල්ල තමයි අපි ජයග්‍රහණය දෙන්නේ කියලා විශ්වාස කරන්න ඕන. දැන් බයිබලයේ කියනවා, තවද ජේසු වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනන් වහන්සේ. කවුද මේ ජේසු වහන්සේ මළවුන්ගෙන් නැගිටියේ? සුද්ධ ආත්මයන් වහන්සේ. අන්න ඒ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන සේක් නම් කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක තමයි පාවුලතුමා ලියන්නේ. නමුත් ඒක සත්‍යතාවයක් ඔහු ලියන්නේ. යන්නේ සත්‍යතාවයේ පළමුව අපි අපේ හදවත් තුළට ඇතුල් කරගෙන අපි තේරුම් අරගෙන ආත්මයන් වහන්සේ එදා ජේසුස් වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කරපු ආත්මයන් වහන්සේම තමයි දැන් අප තුළ ක්‍රියා කරන්නේ. ඒකට හේතුව මම රෝම 10:9 හැටියට මම මගේ සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරා ජේසුස් වහන්සේ දුන්ගෙන්දා මළවුන්ගෙන් උත්ථාන වුණා කියලා. එදා මට මම උන්වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ වුණා, සුද්ධාත්මයන් වහන්සේ මාතුලට පැමිණියා. ඉතින් දැන් උන්වහන්සේ කියනවා, අන්න ඒ මළවුන්ගෙන් නැගිට උත්ථාන වහන්සේ නුඹලා තුළ වස්සන තමන්ගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරය ජීවත් කරන්නේ. ඉතින් අපි කොහොමත් මැරෙන්න ඉන්න අය. අපි අපේ කාලයක් තියෙනවා. යම් කාලයක් පැමිණියාම මේ 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 පෘථිවියෙන් පිටතර යන්න ඕන. නමුත් බයිබලයේ කියන්නේ මේ මරණීය ශරීරය ආදාස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මරණයට ගියාට පස්සේ නැවත උත්ථානයේදී ජේසුස් වහන්සේ අප තුළ මුද්‍රා කරලා තියෙන මේ ශුද්ධාත්මන් වහන්සේ නිසා අපිව නැගිටවන්නට යනවා. අපිට මහිමාන්විත ශරීරයක් දෙන්නට යනවා. ඒ විතරක් නෙමෙයි, අපි ජීවත් වෙලා ඉන්නකම් උන්වහන්සේ අපේ හැම ඉන්ද්‍රියක්ම අපුගඩුව වෙන්න පුළුවන්, වෙනහැල්ල වෙන්න පුළුවන්, හදවත වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම උන්වහන්සේ කියනවා ජීවත් කරවන්න. දොස්තරලා කියලා ඇති මේවට දැන් පණ නැහැ කියලා, දොස්තරලා කියලා ඇති මේවා දුර්වලලා කියලා. නමුත් ඔබ විශ්වාස කරන්න ඕන උත්ථාන වූ බලය. උත්ථාන වූ බලය විශ්වාස කරගෙන ජීවත් වෙන්න දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.